හලෝ ආයුබෝවන් හැමෝටම සුබ දවසක් මේ කට්ටිය කොහොම කතා කරත් මේ කොරන්ටයින් එක නිවෙස් නිරෝධානය ගැන කවදාකවත් ඒවා ඉෂ්ට වෙන්නේ නැති ප්‍රශ්න වගේ තමයි අපිට දැන් තේරෙන්නේ මොකද මේ කලින්ම වීඩියෝ එකක් ගෙනාවා මේ යුද හමුදාපති සවෙන්ද්‍ර සිල්වා මහතා මේ ඉල්ලීමක් කරා කියලා මේ එන්නත් එක එන්නත් කරගෙන එන අයට මේ ගෙවල් වල නිරෝධානය සඳහා අවස්ථාව ලබා දෙන්නේ කියලා. ඉතින් මම ඔයගලන්ට කිව්වා ඒකට සෞඳ මම උත්තරයක් දෙනවා කියලා. ඉතින් මේ සෞඳ වෙනකොටත් ඒ ගැන එච්චර සුබදායි පිළිතුරක් ලැබිලා නැහැ. ඉතින් ඒ කියන්නේ ඒකත් නින් ඇදි ඇදි යන ප්‍රශ්නයක්. අනිත් එක මේ කට්ටිය ඉඳන් කියන දවස් 7කට මේක බස්සලා තියෙනවා යාර්ක මේකයි කියලා. නමුත් ඒ ඔක්කොම කතන්දර නිකන් අර ගඟට කපන ඉනි වගේ තමයි. කිසිම දෙයක් ඇත්තක් නැහැ. ඉතින් ඇත්තක් නැතුව අපිට කියන්න බෑ අරමයි මේමයි කියලා. එතකොට ඔගොල්ලෝ මේ මං ගැන තියෙන විශ්වාසය නැති වෙනවා. ඉතින් ඒ වගේම මේ පෙබරවාරි 19 වෙනිදා ගියා ශ්‍රී ලංකා එම්බසි ගානේ කොටසක් ගියා ලංකාව බලා. ඒ පෙබරවාරි 19 වෙනිදා ගිය ගුවන් යානයේ මගින් කොටසක් යාපනයටත් කොටසක් පුත්තලම් පැත්තේ නිරෝධානය කරලා තියෙනවා. නමුත් ඒ පුත්තලම් පැත්තේ නිරෝධානය වෙච්ච කට්ටියගේ කට්ටිය පොසිටිව් වීම නිසා නැවතත් දවස් 14ක් ඒ කට්ටිය නිරෝධානයට යොමු කරලා තියෙනවා. මේ වෙනකම්ම ඒ කියන්නේ අද පෙබරවාරි මාර්තු 14 වෙනිදා මාර්තු 14 වෙනිදා වෙනකුත් ඒ කට්ටිය තවම නිරෝධාන මධ්‍යස්ථානයේ. ඉතින් ඔන්න ඕක තමයි රජ නිරෝධානයට ගියාම තියෙන සේෆ්ටිය අඩුයි. මොකද සේෆ්ටිය අඩුයි කියලා කියන්නේ කට්ටිය ඔක්කොම එකට එක හෝල් එක තමයි දාලා තියෙන්නේ. ඉතින් ඒ හෝල් එක ඇතුලේ මේ මීටර් දෙක තුනක පතරෙන් තමයි ඇඳන් එහෙම තියලා තියෙන්නේ. ඉතින් ඒ වගේ දේවල් වලදී කට්ටිය එකහුව වෙනවා වැඩි. අනිත් එක ටොයිලට් සාමාන්‍යයෙන් හෝටල් නිරෝධානයෙන් හෝටල් එක කාමරයක දෙන්නෙක් ඉන්නවා නම් ඒ දෙන්න තමයි එක ටොයිලට් එකක් පාවිච්චි කරන්නේ. නමුත් මේ තැන්වලදී ටොයිලට් ප්‍රශ්නෙත් මතුවෙනවා. ඉතින් ඔය වගේ මේ හෝටල් නිරෝධායන්ට වඩා රජයේ නිරෝධායන්ට යනකොට ආරක්ෂාව ටිකක් මදි. නමුත් ආරක්ෂාව නැතුව නෙමේ අපේ හමුදා නිලධාරි මහතුරු ඒ හැම දෙයක්ම පහසුකම් ලබා දෙනවා. ලබා දුන්නත් අර මම කිව්ව විදිහට එක ශාලාවක ඒ කට්ටිය ඉන්න එක තමයි මම දකින මේ ගැටලුවට හේතුව. නමුත් හෝටල් නිරෝධානයට ගියාම එහෙම දෙයක් නැහැ. හෝටල් නිරෝධානය කාමරෙන් කාමරයට දෙන්න දෙන්න තමයි යොමු වෙන්නේ. ඉතින් ඒ දෙන්න දෙන්න ඉන්නකොට ඒ දෙන්නේ යම් කිසි දෙන්නෙකුට පොසිටිව් වුණොත් කොරෝනා වෛරස් එක ඒ දෙන්න විතරයි දවස් තව දවස් 14ක් හරි ඊට වැඩි ප්‍රමාණයක් රැඳෙන්නේ. අනික් කට්ටියට එහෙම කිසිම කරදරයක් නැහැ. ඒගොල්ලන්ට පොසිටිව් නැත්තම් ඒගොල්ලන්ට දවස් 14න් ඒ කාල සීමා නිමා කරලා ඉවරලා නිවෙස් වලට යන්න පුළුවන්. ඉතින් මම මෙහෙම කිව්වට හෝටල් නිරෝධායන්ට යන්න ඕගොල්ලන්ට සල්ලි ගොඩක් වියදම් වෙනවා කියන එක මම දන්නවා. නමුත් සල්ලි ගොඩක් වියදම් වුණත් හෝටල් නිරෝධායන්ට ගියාම අර මෙතන තියෙන ඒ පහසුකම් ටික ඒ කාමර වලට දෙන්නේ විතරක් යොමු කරන එකේ යන්නේ තියෙන ආරක්ෂාව කියන පැත්ත තියෙනවා. ඉතින් අනිත් පැත්ත ගැන කියනකොට ඉතින් Tamanට මුදල් නැති ප්‍රශ්නය ගැනත් මේ අපි හිතන්න ඕන. නමුත් ඕක තමයි ඇත්ත කතාව. පෙබරවාරි මාසේ 28 වෙනිදා ආවා හෝටල් නිරෝධානයට. ඕගොල්ලෝ දන්නවා අල් ජසීරා ෆ්ලයිට් එකක්. ඒකේ කට්ටිය නිරෝධානය අවසන් කරලා අද පිටත් වුණා තමන්ගේ නිවෙස් කරා. ඊට පස්සේ ඕගොල්ලෝ දන්නවා මාර්තු මාසේ 3 වෙනිදා ආවා කුවේට් එයාර්වේස් ෆ්ලයිට් එකක්. ඒ කුවේට් එයාර්වේස් ෆ්ලයිට් එකේ ආපු කට්ටිය හෙට ඒගොල්ලගේ අවසාන PCR පරීක්ෂණය කරලා දවස් 3ක් ඇතුළත ඒගොල්ලන්ටත් පිටත් වෙලා යන්න පුළුවන්කම තියෙනවා. හැබැයි ඒ කුවේට් එයාර්වේසෙන් ආපු කට්ටිය අතරේ ඒ කුවේට් එයාර්වේසකේ ආපු කට්ටිය කීප දෙනෙකුට පොසිටිව් වෙලා තියෙනවා. නමුත් ඒ පොසිටිව් වුණාට ඉතින් ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මොකද ඒකට හේතුව මේ ඒගොල්ලෝ කාමරෙන් කාමරට වෙනස් වෙනදා ඒ කට්ටියට විතරයි එතන ඒ ආබාධය තියෙන්නේ.
ඊට පස්සේ ඕගොල්ලෝ දන්නවා මාර්තු 7 වෙනිදා මාර්තු 7 වෙනිදා ශ්‍රී ලංකන් ෆ්ලයිට් එකක් ආවා. ඒ ශ්‍රී ලංකන් ෆ්ලයිට් එක ආපු කට්ටියත් නීරෝදානෙට මේ වෙනකොට යොමු වෙලා තියෙනවා. ඒගොල්ලෝ මේ දින 18 වෙනිදා PCR පරීක්ෂණයෙන් පස්සේ 22 වෙනිදා ඒගොල්ලොත් නිවෙස් කරා පිටත්ව යනවා. කොහම වුණත් මේ හෝටල් නිරෝධානයේ දවස් 14කින් දවස් 7කට අඩු කරනවා නම් ඒක වඩා හොඳයි. මොකද මිනිසුන්ට දරන්න පුළුවන් ගාණක් තියෙනවා ඕනම පුද්ගලයෙකුට. ඉතින් ඒ දරන්න පුළුවන් ගාණක් දීලා තමන්ගේ රටට එන්න පුළුවන්කමක් තියෙනවා. මේ දවස් 7කට මේක අඩු කරොත් එහෙම. අනිත් එක තමයි තමන් ගුවන්ගත වෙන්න පැය 72කට කලින් PCR එකක් කරලා ඒකෙත් නෙගටිව් නම් ඊට පස්සේ තමන්ගේ රටට ආවට පස්සෙත් පළවෙනි PCR එක කරනකොට එතනදිත් නෙගටිව් නම් ඉතුරු දවස් 7 ඉඳලා ඉවරලා ඉතුරු දවස් 7 ගෙවල්ල නිරෝධානය දෙනවා නම් ඒක වඩා හොඳයි. ඉතින් ඒක තමයි මගේ නම් අදහස. ඕගොල්ලන්ගේ අදහස් කොහොමද කියලා මේක ලයික් කරන්න, ෂෙයා කරන්න, කමෙන්ට් කරන්න. එතකොට කට්ටියට මේක දැනගන්න ඕන. මේක අපි දවස් 7කට හරි අඩු කරලා දෙන්නේ කියලා රජයට බල කරන්න ඕනි. මාධ්‍යෙන් තමයි මොන හරි දෙයක් කරන්න පුළුවන්. ඒ මාධ්‍ය හරහා ඕගොල්ලෝ ඔක්කොම මේව බලලා ඉවරලා මේවට කමෙන්ට් කරනවා නම් මේවා එක එක්කෙනා අතරට යවනවා නම් අපිට මේ වරප්‍රසාදයක්වත් ලබා දෙන්නේ කියලා රටවිරුවන් වෙනුවෙන් ඈ අතොර කාගේ හරි ඇස් ඇරිලා මේවා දිහා යොමු වෙලා යොමු වෙන්න පුළුවන්. ඉතින් ඒකෙන් හින්දා ඕගොල්ලෝ පුළුවන් තරම් උත්සාහ කරන්න මේ වගේ දේවල් වලට ප්‍රතිචාර දක්වන්න. ඒ වගේම මතක තියාගන්න ඕගොල්ලෝ මේ ගුවන් ටිකට් පත් ලබා ගන්නකොට මේ ලංකාවේ ඉන්න පුද්ගලයන් හරහා ගුවන් ටිකට් පත් ලබා ගන්න ජනයකින් ටිකක් ප්‍රවේශම් වෙන්න. මොකද ඒක මම අනුමත කරන දෙයක් නෙමෙයි. මොකද අපි දන්නේ නැහැ ලංකාවට සල්ලි ගෙන්නගෙන ඉවරලා ඒගොල්ලෝ අපිට ගුවන් ටිකට් පතක් එවනවද නැද්ද කියලා. ඉතින් පුළුවන් තරම් අල් ජසීරා, කුවෙට් එයාවේස්, ශ්‍රී ලංකන් එයාර්ලයින් එකෙන් ටිකට් හදාගන්න උත්සාහ කරන්න. මොකද ඕගොල්ලෝ මාස දෙකක් තුනක් එක්කව කරලා සල්ලි ඒ සල්ලි අපත ගියොත් එහෙම ඒකින් වැඩක් වෙන්නේ නැහැ. හරි, එහෙමනම් මේමයි මෙච්චරයි මට කියන්න තිබුණේ. මොකද මේ හෝටල් නිරෝධානයයි රජයේ නිරෝධානය අතර තියෙන වෙනස. මොකද රජයේ නිරෝධානය කියන එක මම අර කලින් කිව්වා වගේ ප්‍රධාන හෝල් වල තමයි, කියන්නේ සාමාන්‍යයෙන් ඇඳන් දාලා ඒකන්ට වෙන් වෙන්ව මේව කරන සම්පූර්ණ හෝල් එකක් ඇතුලේ. නමුත් හෝටල් නිරෝධානයේදී වෙන්නේ කාමරෙන් කාමරට වෙන් වෙනවා. ටොයිලට් ප්‍රශ්නෙත් එහෙමයි, සනීපාරක්ෂක ප්‍රශ්න. ඉතින් ඒ වගේ වහින්දා ගොඩක් වෙලාවට හෝටල් නිරෝධානයේ සේෆ්ටිය වැඩි අරකට වඩා. නමුත් ඒ දෙකේම හමුදා නිලධාර මහත්වරුන්ගේ අධීක්ෂණය යට තමයි හැම දෙයක්ම කෙරෙන්නේ. ඉතින් ඒකින්දා අපි විශේෂයෙන් හමුදාවට ස්තුතිවන්ත වෙන්න ඕන මේ වගේ දේවල් වලදීත් හමුදාව මැදිහත් වෙලා ක්‍රියා කරන එක. ඉතින් ඔන්න ওই ටික තමයි මට කියන්න තිබුණේ. මේ වීඩියෝ එක බලලා හොඳයි නම් ලයික් කරන්න, ෂෙයා කරන්න, වෙන කෙනෙකුට බලන්න ෂෙයා කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න. එහෙමනම් ඔබ ඔගලොක්කොටම බුස්සරණයි දෙපීටයි.